අවසරය ආරියතුන් වහන්ස මෙම ප්‍රශ්නය ගිහි විනය වශයෙන් හැඳින්වෙන පරාභව සූත්‍රය සහ ව්‍යග්ගපජ්ජ සූත්‍රය ගැනයි. බුදු පියාණන් වහන්සේ මෙම දේශනාවන් සිදු කළේද නැතිනම් මෙම සූත්‍රවල අඩංගු කරුණු කෙලෙස් නැති කිරීමට උපයෝගී වන්නේ නැතිද? නෑ, මේ සූත්‍ර දෙකම පරාභව සූත්‍රයත් ව්‍යග්ගපජ්ජ සූත්‍රයත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර හැටියට ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර මේ දෙකේම තියෙනවා. මේ ලෞකික සහ ලෝකෝත්තර දෙපැත්තක්. නමුත් අද වන විට වෙලා තියෙන්නේ පරිවර්තකයෝ වැරදියට පරිවර්තනය කර නිසා මේක මේ ලෞකික පැත්තට විතරක් බර වෙන්න පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා බොහෝ දේවල් බොහෝ සූත්‍ර මේ ලෞකික අර්ථය විතරක් අරගෙන පදපරම විදියට සිංහලට පරිවර්තනය කරලා නිසා සිංහලෙන් ඉගෙන ගන්නා නිසා උගන්නන නිසා අද හිතනවා මේවා මේ ලෞකික ජීවිතයට විතරක් දේශනා කරපු දේවල් කියලා. ඒ නිසා මේ පරාභව සූත්‍රයේත් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේත් ගැඹුරු ධර්මයක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, මහා මංගල සූත්‍රය, ඒ වගේම කරණීය මිත්‍ර සූත්‍රය, මේ සියලු සූත්‍රවල රතන සූත්‍රය, ඒ විතරක් නෙමෙයි ත්‍රිපිටකයේ තියෙන හැම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉඳන් අවසාන මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරපු අවසාන සූත්‍රය දක්වාම ගැඹුරු ධර්මතාවයක් මේ දෙපැත්ත උභය අර්ථ සාධනය උභතෝභාග විමුක්තිය සඳහාම දේශනා කරපු දේවල් අද වන විට එක පැත්තක් විතරක් මතුවෙන විදිහට ලෞකික අර්ථයෙන් පදපරම විදිහට පරිවර්තනය කිරීම නිසා ත්‍රිපිටකයේ මේ බුද්ධ ධර්මය ආගමක් බවට හරවගත්තා, පත් කරගත්තා. ඒ අනුව මිනිස්සු මේ දෙව් මිනිස් සැප කෙලවරට නිවන් දකින්න තත්ත්වයක් හදාගන්න කටයුතු කරන තත්ත්වයක්. මිනිසුන්ට කැමැති තවදුරටත් දෙව් සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප ලබලා අර කෙලවර නිවන් දකින්න ඒ තත්ත්වයකට හදාගෙන තියෙන ඔය මහායාන ආවාසයත් බලපෑමත් නිසා. ඉතින් ඒක නිසා අද වෙලා තියෙන්නේ මේ සිංහලට පරිවර්තනය කරනකොට මේක ලෞකික පැත්තට පරාභව සූත්‍රයේ තියෙන කාරණා, ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තියෙන කාරණා ලෞකික අර්ථයෙන් ලෞකික අර්ථයෙන් ලෞකික පැත්ත විතරක් මතු කරලා තියෙනවා. ලෝකෝත්තර පැත්ත බැහිලා තියෙනවා. ඒකයි වෙලා තියෙන්නේ.